හරිම දඟකාරයි. පුංචි ළමයි දඟයි වගේම මේ පුංචි පූසත් හරිම දඟකාරයි. එහෙට මෙහෙට දුවමින් සෙල්ලම් කරමින් හරිම විනෝදේ කාලය ගත කළා. ඔන්න දවසක් මේ පුංචි පූසා දුවමින් සෙල්ලම් කරමින් ඉන්න වෙලාවක ගෙදර තිබුණු මල් පෝච්චියක් මේ පුංචි පූසා අතින් බිමට වැටලා කැඩෙනවා. ඔන්න ඒ සද්දෙට මේ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ඇවිල්ලා මේ පුංචි පූසට හොඳටම පැන්නා. පුංචි පූසා ගොඩාක් බය වුණා. මේ ගෙදර අයිතිකාර ගෑනු කෙනා හරිම නපුරුයි. ඒ නපුරුකම නිසාම මේ පුංචි පූසට හොඳටම බැනලා අන්තිමේදී මේ පුංචි පූසා ගෙදරින් ගිහින් දාන්න තීරණය කළා. ඔන්න පහුවදාම තමන්ගේ වාහනෙන් මේ නපුරු කාන්තාව මේ පුංචි පූසව නගරේ පාරක් අයිනට ගිනිහින් දැම්මා. අන්තිමේදී නගරයට ආපු පුංචි පූස බය වෙලා මාහයෙන් අඬන්න පටන් ගත්තා. අඬමින් එහෙට මෙහෙට ඇවිද්දා. ඔන්න ඒ සද්ද ඇහුණා මේ නගරේ හිටපු පුංචි බලුරාල කෙනෙක්ට. කවුද මේ කෑ ගහන්නේ කියලා බලන්න බලුරාල හෙමින් හෙමින් පුංචි පූස ගාවට ලං වුණා. ඊට පස්සේ පුංචි පූසගෙන් කතා බහ කරලා එයාට සිදුවුණු කරදරය ගැන විස්තර දැනගත්තා. ඒ කතාව අහපු බලුරාලට ගොඩාක් දුක හිතුණා. බලුරාල පුංචි පූසට කිව්වා, ඔයා දුක් වෙන්න එපා. ඔයාට හොඳම හොඳ යාළුවෙක් හමු වුණා කියලා හිතාගන්න කියලා පුංචි බලුරාල එයා ජීවත් වෙන තැනට මේ පුංචි පූසව එක්කගෙන ගියා. පුංචි පූසා ඉදයින් පස්සේ ගොඩාක් සතුටින් බලුරාලත් එක්ක කාලය ගත කළා. පුංචි පූසා තේරුම් ගත්තා ඒ නපුරු කාන්තාව හිටපු ගෙදරට වඩා මේ බලුරාලත් එක්ක හොඳම යාළුවෙක් විදියට ජීවත් වෙන්න ලැබුණ එක ගොඩාක් වටිනවා කියලා.